එතකොට සම්පූර්ණ ධර්මයේ කතා කරනවා කියනකොට මාර්ගයේ කතා කරනවා කියනකොට එතනදී පින්වතුනි කිසිදු වෙලාවකට කෙනෙක් පුජ්‍යලයේ කිසිදයක් අදාළත්වයක් නැහැ ධර්මයක් සංකත අසංකත ওই ධර්මයක් ඒකට අරයද මෙයාද ඒ කිසි කතාවක් නැහැ ඒක හුදු ධර්ම ධර්ම පරියාය කියන නිර්වචනයේ විතරමයි කෙනෙක් ගාවීමක් අදාළත්වයක් නැහැ ධර්ම පරියාය කියන නිර්වචනයේ විතරමයි ඒක ධර්මයි ධර්මයේ මාර්ගයේ වැඩිම කතා කරනකොට අන්නේ මාර්ගයේ සිදුවෙන දෙයේදී ඒක උඩින් මට්ටමට ගිහිල්ලා මාර්ගයේ සිදුවෙලා ඉවර වෙලා කෘත්‍ය කතා කරනකොට එතනදි කතා කරන එක නිවීම රහත් වීම දැන් අර සඳ සූත්‍රයේදීම කතා කරලා පෙන්නේ එතකොට ඒක විශාල ගැඹුරු පරියාය ඒක වෙනම කෝණියක් මේ බලන්න එතකොට එතන ඒ කෝණේ වෙනම බලන්න වෙනවානේ මාර්ගයේ කෝණේ වෙනම බලන්න වෙනවා මාර්ගයේ භාවිතය වෙනම බලන්න වෙනවා මාර්ගයේ භාවිතා කරන කෙනා වෙනම බලන්න වෙනවා මාර්ගයේ භාවිතා කරන කෙනෙක් මාර්ගයේ භාවිතා කරන කෙනාගේ සිදුවෙන විදිය වෙනම බලන්න වෙනවා එතකොට මේව හැම එකම වෙන් වෙන් වශයෙන් එක එක කරුණු ඇයි දැන් කෙනෙක් ලං කරාට පස්සේ කෙනා ඉන්නවනේ ඒතරන මාර්ගය කියනකොට කෙනෙක් කතාව එදිලා නැහැ ඉතර වීමක් නිසා එහෙනම් ඉතර වීමක් විසමතු වෙන්නට ඕනේ ඒ කාරණා ඉතර වීමක් විතරයි ඒතර වීම ප්‍රතිපදාවක් වෙන්නට ඕනේ මේ කරුණු හැම එකම බලන්න ඕනේ ඊළඟට ඉතර වීම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා ලෝකෙට පේන හැටි ඒක වෙනම බලන්න ඕනේ. ඊතරයෙන් ප්‍රතිපදාව තව කෙනෙකුට කියලා දෙන හැටි. ඒක වෙනම බලන්න ඕනේ. ඊතරන ප්‍රතිපදාව පිළිබඳව සහ ඊතර වීම පිළිබඳව තව කෙනෙකුට කියලා දෙන හැටි. ඒක වෙනම බලන්නට ඕනේ. මේව වෙන් වෙන් වශයෙන් ඉගෙන ගන්නට වෙනවා. ඒක හරියට මේවා මම පුංචි උපමාවක් කියනවා. දැන් ඔන්න මම මේ උපමාව බලන්නකෝ. ඔන්න කෙනෙකුට ගයක් හදන්න ඕනේ. හොඳද? ගයක් හදන්න ඕන වෙලා එයා දැන් ඔන්න දන්නේ නැහැ මේසංගඩ දන්නෙත් නැහැ වඩුවඩ දන්නෙත් නැහැ මේසංගඩ දැකලත් නැහැ වඩුවඩ දැකලත් නැහැ වහලේ ගහනවා දැකලත් නැහැ ඊළඟට තින්ත ගහනවා දැකලත් නැහැ වයරින් කරනවා දැකලත් නැහැ ටයිල් අල්ලනවා දැකලත් නැහැ මොකක්වත් කියලා දැකලා නැහැ කිසිම දෙයක් දැකලා නැහැ හැබැයි අති දක්ෂේ කියා කිසි දෙයක් දැකලත් නැහැ කරන දේ දන්නෙත් නැහැ එයාට ගයක් හදන්න ඕනේ දැන් එයාට ඔන්න හම්බෙනවා ගල් හම්බෙනවා ගඩොල් හම්බෙනවා වැලි හම්බෙනවා සිමෙන්ති හම්බෙනවා ඊළඟට වයරින් බඩු හම්බෙනවා ටයිල් හම්බෙනවා තින්ත හම්බෙනවා සීට් හම්බෙනවා පරාල හම්බෙනවා යකඩ කම්බි හම්බෙනවා ඔක්කොම ජාතික හම්බෙනවා ගේකට අවශ්‍ය සියලු දේ හම්බෙලා. එයා ගෙවල් බඳින හැටි දැකලත් නැහැ, බඳිනට දන්නෙත් නැහැ, ගඩොල් කෙන මොනවද දන්නෙත් නැහැ, සිමෙන්ති කෙන මොනවද දන්නෙත් නැහැ. කම්බි කෙන මොනවද දන්නෙත් නැහැ, කිසිම දෙයක් දන්නේ නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ, ඒව කරනවා දැකලා නැහැ, දැන් ගයක් ඕනේ. දැන් ඔන්නේ වෙන කෙනෙක් ඉන්නවා. දැන් මේ ඔක්කොම ටික හම්බුණා. දැන් එයා කොහොමද ගිය හදන්නේ? දැන් මුකුත් දන්නේ නැහැ. මේ වගේ වෙන් වශයෙන් ක්‍රියාකාරී දන්නෙත් නැහැ. ඒ වගේ මෙයා දන්නේ නැහැ, ඒව කරන විදිහ දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ ගේකුයි අවශ්‍යයි. ඔන්න සමහර ලාවට යා අර යකඩ කම්බි ටික හිටවයි පොළවේ නැත්තම් සීට් ටික කෙඩින් කළා හිටවයි ගල් ටික විමාතුරවයි ඊළඟට ටයිල් ටික වෙන පැත්තකට දැකලා දිනවනේ මේ වගේ සමහර අය කරනවා ඊළඟට අර හොඳ දොර ජනේල් දාන්නගෙන අපිට ටික වෙන කොහේ හරි මොකක් හරි කරලා හේතු කළා තියයි දැන් ගියක් හදන්න පුළුවන් වෙන්නේ බෑනේ එයා මොකද්ද බලන්න ඕනේ නැති එයා දැනගන්න ඕනේ ඉස්සල්ලාම ෆවුන්ඩේෂන් දාන විදිහේ කොහොමද මේකට මොනවද අමුදවුවේ කොයි විදිහටද එක් කරන්නේ මේ දුන්න දේවල් වලින් ෆවුන්ඩේෂන් එක දාන්නේ කොහොමද ඒකේ කොහොමද මිශ්‍රණේ කරන්නේ කොහොමද ඊළඟට ස්ලැබ් එක දාන විදිහ ඊළඟට කොන්ක්‍රීට් කම්බි කොන්ක්‍රීට් පෙට්ටි ගහගන්න විදිහ ඒකට කණු හදන විදිහ ඒ මේසන් වල ඒ වැඩේ කරන විදිහ බිත්ති බඳින විදිහ ඊළඟට ලෙවල් කරන විදිහ ඊළඟට වහලේ ගහන විදිහ ලී පරාල ගහන විදිහ සීට් වහන විදිහ ටයිල් අල්ලන විදිහ වයරින් කරන විදිහ තින්ත ගන්න විදිහ ඒවට ඒ කරුණු ඔස්සේ වෙන් වෙන් වශයෙන් ඒ වගේ ටික බලාගත්තොත් තමයි එයාට ඒ දේ කරන්න පුළුවන් එහෙම නැත්නම් එහෙම තින්ත ගන්න තින්ත ටිකෙන් එයා සමහරවිට පොලෝ මේ කම්බි ටික ප්ලේන් කරයි නැත්නම් තව මොන හරි ගල් ටික ප්ලේන් කරයි නැත්නම් මොනව හරි කරන්න කීක දේවල් කරයි. ඇයි දන්නේ නැහැ නේ ඒ කාරණාව. එහෙනම් ඒ කරුණ වල පරියාය වෙන් වශයෙන් ඒව දැනගත්තට පස්සේ තමයි. දැන් අපි බලන්නව දැන් ගයක් මේ සාමාන්‍ය නිකන් ගඩොල් කොන්ක්‍රීට් කණු දහලා මේ නිකන් ඔහේ ගඩොල් බැඳලා පස්සේ ගේ ලස්සන නැහැ නේ. නමුත් ඒව කරන්න වෙනවානේ. ඒව කරන්න නැතුව ඉස්සල්ලා මේ කරන්න ගියොත් එහෙම මේ මොකක්වත් ගඩොල් බඳින්න නැතුව නිකන් මේ කාඩ්බෝඩ් ටික ගහලා මේ තින්ත ගන්න ගියොත් එහෙම සීට් එක මෙව කරලා හරි ටයිල් ටික නැත්නම් ටයිල් ටික ගන්න අල්ලන්න ගියොත් එහෙම නිකන් පොළවේ සම්පූර්ණ විකෘතියක් නේ. කියන්නේ ඒ කරුණෝ ඒ විදිහට බලන්න ඕන. ඒකේ තියෙන විදිහ බලන්න ඕන. දැන් අපි මේ ගොඩනැගිල්ල කියනවා මේ ගොඩනැගිල්ල අපට කාරක් කම්බි පේන්නේ නැහැ. ගඩොල් පේන්නේ නැහැ. ඊළඟට ඒවා මොකක්ද පේන්නේ? ලස්සන ටයිල් අල්ලලා ලස්සනට අමුතු මේ අලංකාරයක් තියෙන. නමුත් අරව තමයි ෆවුන්ඩේෂන් එක. අරව තමයි පදනම. ඒක තමයි මේ ටික තියෙන්නේ. ඉතින් ඒවා වෙන් වශයෙන් ඉදෙන්න ඕනනේ. ඒවා වෙන් වශයෙන් ඉදුනේ නැත්තම් මොකද්ද වෙන්නේ? විශාල විකෘතියක්, විශාල ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේ ධර්ම පරියාය කොණිය ඒවා වෙන් වශයෙන් හැම එකක්ම බලන්න ඕනේ. එහෙම නොබැලුවොත්, කියන්නේ ඒක බලන්න අපට මේක මේ කියලා දෙන විදිහ කතාව නිදානියෙක, ඒ නිදානියෙක මේක පිළිවෙල, ඒක බලනකොට ඒක සිදුවෙලා තියෙන සිද්ධිය මේ කතා කරන කොයි වගේ කොණෙන්ද? මෙන්න මේක තමයි මනසින් කල්පනා කරලා මේ දකින්ද, කියන්නේ නිවැරදි විදිහට දකීම සුදුක මේ පිරිසුදු කරගන්න. ditthya suppatti vidda wenna. නැත්තම් ditthya suppatti vidda වෙන්නේ නැහැ.
එයාට එහෙම දිත්‍යා සුප්පටි විද්‍යාව වෙච්ච තැනදී මොකද වෙන්නේ? අන්න ඒ කෙනාට චින්තනයක් ඉස්මතු වෙනවා. මම ඒකට තව උදාහරණයක් කියන්නම්කෝ. ඒ කියන්නේ මේ කරුණු එක්ක දිත්‍යා සුප්පටි විද්‍යාව වෙන්න ඕනේ. කරුණායක දැන් ඔන්නේ සක්කාය කියලා බුදුරණවහන්සේ වෙනන්නේ මොකේද? පංච පාස්කන්ධයේද? සක්කාය කියන්නේ පංච පාස්කන්ධයනේ. අපි මේ එක කාරණාවක් ගමුකෝ මේකේ. සක්කාය කියන කාරණාව එක්ක පංච පාස්කන්ධ එකක් ගමුකෝ. අපි ගමුකෝ දැනගන්නවා කියලා. දැනගන්නවා කියන කාරණා. දැන් මම දැනගත්තොත් මොකද වෙන්නේ? සක්කායට දැනගැනීමක් ඇති වෙනවා. දැන් ඔබ ඔබ හොඳට තේරුම් ගන්න දැනගන්නේ ඔබද නැද්ද? දැනගන්නේ ඔබනේ. දැනගන්නේ ඔබනේ. බුදුරණවහන්සේ වෙනන්නේ මම දැනගන්නවා කියලා නෙමෙයි දැනගැනීමම කියලා. දැන ගැනීම තමයි කියලා සක්කාය කියලා. දැන් දැනගන්නේ මමනේ. දැනගන්නේ මම අපිට දැන් තේරෙනවා මම මේක දැනගත්තා අරක දැනගත්තා. දැන් ඔහොම මම දැනගන්නේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දැනගන්නේ වෙනස් වෙනකොට මම සාසත වෙනවා. දැනගන්නේ වෙනස් වෙනකොට මම සාසත වෙනවා. අන්න අර අනිත්‍යයේ රුසිතික ආත්මවාදීක ආත්මීය සංකල්පයන්නේ. දැන් දැනගැනීම දැන් ඔන්න ඔබට මම කතා කරන එක දැනගන්නවා ඊළඟට වෙන්නේ එකක් දැනගන්නවා ආයෙකක් දැනගන්නවා දැන් දැනගැනීම වෙනස් වෙනවා දැනගැනීම වල නොවැළෙනවා දැනගැනීම අයින් වෙනවා මොකද වෙන්නේ අන්න තමාව සාස්වත වෙනවා ආත්මය ස්ථිරයි ආත්මවාදී අන්න ඒක තමයි ලෝකී විමුක්තිකාමින් කරන වැඩ පිළිවෙල දැන් ඒක අපටත් ඇත්තනේ නැද්ද මම නෙමෙයි දැනගන්නේ මම දැනගන්නේ මටනේ දැනගැනීම හම්බෙන්නේ වෙන්ගින් වශයෙන් දැනගන්නවා එක එකම වෙන් වශයෙන් කී දැනගැනීම අයින් වෙනවා එක එක ලාවට බුදුරණවහන්සේ මේක වෙනස් කරලා පෙන්නනවා අනිත් අයට විශේෂ නැහැ මොකද දැනගැනීම කියන්නේම තමා සක්කාය මම එකක් කරන් කියන්නේ උදාහරණයක් ඇටියට දැන ගැනීම කියන්නේම තමයි සක්කාය කියන කාරණාවත් එක්ක දැන් අපට හම්බෙන්නේ මම දැනගත්තා කියලා අපට සක්කායට දැනගන්නවා කියලා හම්බෙනවා බුදුරණවහන්සේ සක්කාය දැන ගැනීම කියනවා අපට සක්කාය දැන ගැනීම කියලා හම්බෙනවා මේක දෙකක්නේ දෙක අන්න ආත්මවාදත් එක්ක යනවා දැන් මේ මොකක්ද මේ උනේ පරියාය හරියට බැලුවේ නේ වචන ටික හරියට බැලුවේ නේ ඒක තියලා තියෙන විස්තරය හරියට බැලුවේ නේ ඉතින් ආරාවල් අරුබුද මොකද්ද වෙන දෙයක් කරනවා දැන් මේක හරියට දැනගත්තට පස්සේ දැන් ඔන්න සක්කාය කියන්නේ සක්කාය කියන එකට මේ 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 පංචපාස්කන්ධය කියන්නේ. දැන් අපට වෙන එකක් නේ හම්බ වෙන්නේ. ඒතකොට බුදුරණවහන්සේ දේශනා කරපු ඇත්ත නේද මේ මොකද්ද? දැන් ඒක නෙමෙයි චින්තනෙ මෙහෙවන්න තියෙන්නේ. මම ඔබට කලින් අර බෙලි දිවුළු කොමාවක් කරා ඔක පැහැදිලි කරේ. දැන් බුදුරණවහන්සේ පෙන්නන සක්කාය කියලා කියන්නේ අපි දැනගන්නවා කියන එකට නෙමෙයි. අපි දැනගන්න එකට නෙමෙයි සක්කාය කියන්නේ. දැන ගැනීමට සක්කාය කියන්නේ. සක්කායයට දැන ගැනීම කියනවා මිස දැන ගන්න දෙයට දැන් කියන්නේ මම සක්කායයට දැන ගන්නවා කියන කාරණාව නෙවෙයි මේක දෙකක්. එතකොට දැන් මේක දෙකක් කියලා දැනගත්තාම අපට තියෙන සත්‍ය වෙන එකක් බුදුරණවහන්සේ දේශනා කරන එක වෙන එකක්. බුදුරණවහන්සේ වෙනා නිතර වෙන්න අවශ්‍ය වෙන විදිහට චින්තනෙ මෙහෙවන්න යෝනිසෝ මනසිකාරයති කරන්න පින්නන ධර්මපරියාය අපට ලෝක රාජ්‍ය දෙයක් හම් වෙනවා ආත්මවාදයක රැකවරණයක් එක්ක. ආත්මික දෘෂ්ටියක් කියන එකක් එක්ක. බුදුරණවහන්සේ වෙනා ඊතරම් ප්‍රතිපදාවක් එක්ක. දැන් මොකද්ද වෙන්නේ? ditthya duppata ida hariyunaට පස්සේ බුදුරණවහන්සේ හරියට දේශනා කරපු නිසා ධර්ම මේ ශ්‍රද්ධාවත් එක්ක කියමු වෙලා මොකද්ද මේ එහෙනම් කියලා තියෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය. අන්නේක උපදිනවා හරියට ධර්මපරියා ඉගෙන ගන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපි දැනගන්න වැරදි තමයි අපි දැනගන්නේ කී කියා හිත හිතා ඉන්නවා. දැනගන්න එක අපි දැනගන්නේ වැරදි කියලා හිතාගෙන දැනගන්න එක අයින් කළා තමයි සාසත වෙනවා. එච්චරයි වෙන්නේ. ඒ කියන්නේ අර අනිත්‍යයේ දෘෂ්ටි ටිකමයි. බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. අනිත්‍යයේ දෘෂ්ටි ටිකමයි. ඉතින් ඒකට ගිහිලා පළවදියා කරලා රින්ගගෙන ඉන්නවා. අපරාධ මේ ලැබිච්ච අවස්ථාව අහිමිල යනවා. ඉතින් ඒක නිසා ඒ පරියාය දැනගන්න එක එච්චරටම වැදගත්. ඒ නිසා ඒ පරියායව ජීවෙන් වශයෙන් හොඳට බලන්නට ඕනේ. දිට්ඨ්‍යාසපටි විදා කරගන්න ඕනේ. ඒක නොකරගත්තොත් නම් පින්වතුනි මේ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ ධර්මයක් ඇහෙනුගේ කොච්චර අවසනාවක්දනි? අර මේ කාටද මේ අජාසත් රජුණාට වෙච්ච අවසනාවනි? ඒ වගේ මහා අවසනාවක්. ආත් කියන්නේ එච්චරට අවසනාවන්තයි. ඒක නිසා ඒ අවසනාවට ගොදුරු වෙන්න එපා. ඒ තමයි මේක මේ විදිහට ඉගෙන ගන්න නැත්නම් අපරාදේ මේ අවස්ථාව හිමිල යනවා.